ජේෂ්ඨ මන්ත්‍රීවරුම තමයි කනිෂ්ඨ මන්ත්‍රීවරු අනුගමනය කරන්නේ. ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට ඉදිරිපෙළ ආසන දීලා තියෙන එකයි. ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ වැඩි වෙලාවක් වෙන් කරන්න කතා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා ඒකයි. කනිෂ්ඨ මන්ත්‍රීවරුන්ට ඔවුන්ව ආදර්ශයට ගැනීම සඳහා ඔවුන්ව අනුගමනය කිරීම සඳහා ඒක තමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය. කනිෂ්ඨ මන්ත්‍රීවරු ඉන්නේ ආණ්ඩු පක්ෂයේ වේවා විරුද්ධ පක්ෂයේ වේවා කනිෂ්ඨ මන්ත්‍රීවරු ඉන්නේ පසුපස වේලිවල පසුපස අසුන්වල ජේෂ්ඨ මන්ත්‍රීවරු ඉන්නේ ඉදිරිපළ අසුන්වල. ඒතකොට ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම බලන් තමයි කනිෂ්ඨ මන්ත්‍රීවරු හැසිරෙන්නේ. අද මේ රටේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම බලාගෙන කනිෂ්ඨ මන්ත්‍රීවරු කටයුතු කරුවොත් කනිෂ්ඨ මන්ත්‍රීවරුන්ට අත්වන ඉරණම කුමක්ද කියන එක අපි ප්‍රශ්න කරනවා. ජේෂ්ඨ මන්ත්‍රීවරු ආදර්ශයක් දිය යුතුයි පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පිළිබඳව පාවිච්චි කරන වචන පිළිබඳව. අර සත්උද්‍යානක කොටියම හැසිරෙනවා වගේ සිංහය කොටිය හැසිරෙනවා වගේ හැසිරෙන්නේ මේ අය. හරිම මේ මේ මම ඉතාලම කිටියෙන් කියන නම් අශීලාචාර වචන ඉගෙන ගන්න නම් කුණු හල්ප ඉගෙන ගන්න නම් අසභ්‍ය වචන ඉගෙන ගන්න නම් මේ අශීලාචාර හැසිරීමට කියන නම් හොඳම තැන තමයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සහ ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු. අපේ පොඩියාගෙනුල පෙන්න මෙන්න ඉතාලම හොඳ තැන මෙන්න නරක වචන ඉගෙන ගන්න ඉල්ල හරිම නින්දිතයි මේ පාර්ලිමේන්තුවේ හැසිරෙන සාරය. ඒක නම් කියන්න ඕන මේක මේ 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 කිසිසේත්ම අනුමත කරන්න බෑ මේ ජනතා නියෝජිතද කියන එක. ඉතරම්ම අශීලාචාර හැසිරෙන සාරය. මේ පරිණත මන්ත්‍රීවරුන් තමන් හැදෙන්න ඕන මේ විනය තමන් සොකියම විනයත් ඉන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට.